ක්ලේශයන් හාමත් කිරීම භාවනා පුහුණුව යනු කුමක්දැයි එය මුලින්ම පටන් ගන්නා කෙනෙක් බොහෝ විට ඒ ගැනම අවිත වෙයි ක්ලේශයන්ට සුපුරුදු පෝෂණය නොදෙමින් ඒවාට විරුද්ධව සටන් කිරීම සඳහා උත්සාහය යොදන විට භාවනා පුහුණුව සිද්ධ වේ යම් තැනක ගැටීමක් හා ගැටලුවක් ඇතිවන්නේද ක්‍රියා කළ යුතු තැනද එයම වේ කෑම සඳහා ඔබ බිම්මල් නෙලන විට එය කරන්නේ අන්ධයෙකු මෙන් නොවේ ඒ ඒ වර්ගයේ කුමක්ද යනුවෙන් ඔබ දැන සිටිය යුතුය අපේ භාවනා පුහුණුව ගැනත් එය එසේම වෙයි ක්ලේශයන්ගෙන් බේරී සිටීමට නම් සර්පයින්ගේ විෂ දලවැනි ඒවායින් විය හැකි අන්තරාය ගැන අප දැන සිටිය යුතුය තණ්හාව ද්වේෂය හා මුලාව අපේ දුක හා ආත්මార్థකාමීත්වයේ මුලටම ඇත ඒවා යටපත් කර පරාජය කර ඒවායේ පාලනයෙන් ඈත්වීමට නම් අපේ සිත්වල පාලකයන් වීමට අප ඉගෙන ගත යුතුය සත්තකින්ම එය අපහසු දෙයක්සේ පෙනෙයි එය ළමා කාලයේ පටන් ඔබ දැන සිටි මිත්‍රයෙකු සමග බේද බින්නවන ලෙස බුදුන් වහන්සේ පැවසීමක් බඳුය ක්ලේශයන් කොටියකු වැනිය සිහිය ශක්තිය ඉවසීම විඳ දරා ගැනීම යන මේවායින් සෑදූ හොඳ ශක්තිමත් කූඩුවක මේ කොටියා සිර කර තැබිය යුතුය එවිට ඔහුගේ සුපුරුදු ආශාවන් ආහාරයට නොදී ඌ මැරෙන තෙක්ම සාගින්නේ සිටුවීමට අපට හැකි වෙයි පිහියක් රැගෙන ඌ ඝාතනය කර දැමීමට අපට සිදු නොවේයි ක්ලේශයන් ඒ ලෙසට බලලෙකු ඇනිද වේ ඌට කෑම දෙන්නේ නම් ඌ නිතරම ඒමට පටන් ගනී කෑම දීම නවත්වන්න ඒ හේතුවෙන් ඒ පැත්තටවත් යලි ඒමට ඌ වෙහෙස නොවේ භාවනාව මුලින්ම පුහුණු කරන විට වලක්වාගත නොහැකි පරිදි අපි නොයවසිල්ලට හා දොම්නසට පත්වෙමු නමුත් මෙහිදී අමනාප වී ඇත්තේ ක්ලේශයන් බව මතක තබා ගන්න මීට පෙර මට මේ අන්දමේ ප්‍රශ්න තිබුණේ නැත වැරද්ද කුමක්ද වශයෙන් යම් අය එවිට කල්පනා කරති ඇතුළත ඇති ආසාදනයෙන් ප්‍රවේශම් වීමට පිටත වනවලට සාත්තු කරන මිනිසෙකු මෙන් මීට පෙර අපේ ක්ලේශයන් සතුටට පත් කළ විට අපි ඒවා සමග සාමයෙන් විසුවෙමු ක්ලේශයන්ට අවනත නොවන්න අවශ්‍ය ආහාර හා නිින්ද ඒවාට ලබා නොදෙන්න සමහරු මෙය තමාටම කරගන්නා වදහිංසාවක් ලෙස සලකති නමුත් ඇතුළතින් ශක්තිමත් වීම සඳහා එය අවශ්‍ය වෙයි එය ඔබම දැක බලා ගන්න මනස දෙස නිරතුරුව බලා හිඳීමේදී ඔබට දැකගත හැකි වන්නේ ප්‍රතිඵල පමණක් යයි සිතමින් හේතුන් කොයිබදැයි කුතුහලයක් ඇති කරගන්නෙහිය දෙමව්පියන්ට ගරුසරුවක් නොමැතිව හැදෙන දරුවෙකු සිටිනවා යයි සිතන්න දරුවාගේ හැසිරීම නිසා පීඩාවන්ටපත් දෙමව්පියන් මේ දරුවා ආවේ මොන ලෝකෙන්ද යනුවෙන් පැවසීමට පුළුවන් ඇත්ත වශයෙන් නම් අපේ දුක එළඹෙන්නේ වැරදි තේරුම් ගැනීම හා නොයෙක් මානසික ක්‍රියාකාරීත්වයන් කෙරෙහි පවතින අපේ ඇලීම නිසයි. මී හරකෙකු පුහුණු කරන ලෙසට අපි අපේ මනස පුහුණු කළ යුතුවෙමු. මී හරකා යනුයේ අපේ කල්පනාවයි. උගේ අයිතිකරු භාවනා කරන්නායි. මෙහිදී මී හරකා ඇති දැඩි කරමින් පුරුදු පුහුණු කිරීම භාවනා පුහුණු කිරීමයි පුහුණු කළ මනසකින් අපට සත්‍ය දැක ගැනීමට හැකි වෙයි මමත්වයේ හේතුව එහි කෙලවරත් සියලු දුක්වල කෙලවරත් දැක ගැනීමට හැකි වෙයි එය පටලැවිලි සහිත බව ඔබ දැන සිටින්නේහිද භාවනා පුහුණුව තුළදී හැම කෙනෙකුටම ක්ලේශයන් පවතී ඒවා පහළ වන විට අරගලයේ යෙදෙමින් අප ඒවා ගැන ක්‍රියා කළ යුතුය. මෙය සිත සිතා සිටිය යුතු දෙයක් නොව කළ යුතු දෙයකි. ඉවසීම මේ සඳහා අවශ්‍ය වෙයි. අපේ සුපුරුදු කල්පනා විදිහා හැඟීම් විදි
ක්‍රමයෙන් වෙනස් කළ යුතුය ඇත. මා හා මගේ යන්නට අනුකූලව කල්පනා කරන විට අප දුකට පත්වන අන්දම ගැන සිතා බැලිය යුතුය. එසේ කළ පසු ඒ සියල්ල අත්හැර දැමීමට අපට පුළුවන්.